ආයිබෝනෝගොල් හැමෝටම අද වීඩියෝ එක කතා කරන්න හදන්නේ ඔයා ස්ටොක් ෆොටෝග්‍රැෆි කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ෂටර් ස්ටොක් කන්ට්‍රිබියුටර් කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයා මේ දේ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයාට ඉක්මනින්ම සේල්ස් ලබා ගන්න පුළුවන් ට්‍රෙන්ඩින් යන ටොපික් එකක් ගැන ඉතින් ඔයගොල්ලෝ දන්නව මේ දවස්වල ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ අතර ගැටුම් යනවා මෙන්න මේ ගැටුම් වලින් අපිට ඉක්මනින්ම සේල්ස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් මගලන් පැහැදිලි කරන්න මොකද්ද මේ කියන්නේ කියලා ඒ වගේම ඔයගොල්ලන්ම මුලින්ම පෙන්නලා ඉන්නම් මට සේල්ස් ආපු අවස්ථා කීපයක් ගැන ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතෙන්දි මගේ යූස් වෙලා තියෙන මේ සේල්ස් එකේ ඉන්න යූස් වෙලා තියෙන කීවර්ඩ්ස් මොනවද කියලා පේනවා ඒ වගේම මට ඇවිල්ලා තියෙන පේමන්ට් එක කොච්චරද කියලා ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට මෙතෙන්දි ආර්ට්වර්ක්ස් හදන්න පුළුවන් ඊශ්‍රායලයේ වෙන්න පුළුවන් පලස්තීනයේ වෙන්න පුළුවන් මේ රටවල් දෙකටම සාමාන්‍යයෙන් ඒ රටේ ඉන්න පුද්ගලයෙකුට තමන්ගේ රට ගැන මොනාරි හැඟීම ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන මොනාරි ආර්ට්වර්ක් එකක් හදලා ඔයගොල්ලන්ට මෙතෙන්දි අප්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා මං කියන්නේ යුද්ධය ප්‍රචාරණය කරනවා කියලා නෙමෙයි සාමාන්‍යයෙන් ඒ රටේ ඉන්න පුද්ගලයෙකුට තමන්ගේ හැඟීමක් තමන්ගේ රට ගැන තියෙන හැඟීම ප්‍රකාශයට පත් කරන්න පුළුවන් ආර්ට්වර්ක් එකක් හදලා මෙතෙන්දී ඔයගොල්ලන්ට අප්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා උදාහරණයක් විදිහට අපි Google එකට ගිහලා සර්ච් කරමු I stand with Israel කියලා. ඉතින් ඔයගලන්ට අනුරූප වලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට මේ I stand with Israel කියන මෙන්න මේ මේක දාලා හදපු ආර්ට්වර්ක්ස් බොහොමයක් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේට අමතරව ගොඩක් දේවල් තියෙනවා ඔයගලන්ට හොයලා බලන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට කියන්න තියෙන්නේ ගොඩක් දුරට මේ යුද්ධයේ ප්‍රකාශයට පත් කිරීමේ කියන්නේ යුද්ධයේ ප්‍රචාරණය කිරීමක් නැතුව සාමාන්‍යයෙන් මේ රටවල් දෙකට අදාළ වෙන ආර්ට්වර්ක්ස් හදලා අප්ලෝඩ් කරන්න මෙන්න මේ විදිහේ මේ I stand with Israel වෙන්න පුළුවන් I stand with Palestine වෙන්න පුළුවන් අන්න ඒ විදිහට ඒ විදිහ හදපු ආර්ට්වර්ක්ස් ඔයගලන්ට අප්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට හදලා අප්ලෝඩ් කරන්න පටන් ගන්න. ඔයගොල්ලෝ හදන්න යන සෙන්ටෙන්ස් එක වෙන්න පුළුවන්, ඔයගොල්ලෝ හදන වාක්‍ය වෙන්න පුළුවන්. ඒ වාක්‍ය ඉස්සෙල්ලා බලන්න ගිහිල්ලා මේ විදිහට හදපු ආර්ට්වර්ක්ස් තියනවද Google එකේ වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් මොකක් හරි ස්ටොක් ෆොටෝග්‍රැෆි ඒජන්සි එකේ තියනවද කියලා බලන්න. එහෙම හොයලා බලලා නිවැරදි විදිහට, ඒ කියන්නේ මේ විදිහේ සාමාන්‍යයෙන් හෝ මේක ප්‍රශ්නයක් නැත්නම් අන්නේ දේවල් අප්ලෝඩ් කරන්න පටන් ගන්න. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේකෙදි අපිට account suspend වෙන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට Shutterstock කියලා සර්ච් කරන්න පුළුවන්. මේ විදිහට ඕනෑතරම ආර්ට්වර්ක්ස් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ගැන තමයි වීඩියෝ කතා කරන්න බලාපොරොත්තු වුනේ. ඉතින් පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේම වීඩියෝ වෙනදා ලයික් කරන්න කියලා මතක් කරනවා. channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝකින් හම්බ වෙනකන් thank you වීඩියෝ එක බලුවට.